ආයිබෝ වන් සුපුරුදු කැම වෙනස් විදියකට හදන රස රහසක් කරගෙන වෙන්න අදත් මම ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් අද හදන්නේ රසම රස පැණි රස කැමක්. ඉතින් කැරමල් පුඩින් ඔයාලා අහලා තියෙනවා. අද හදන්නේ මම පොල් කිරි වලින් කොහොමද පුඩින්ක් හදන්නේ කියලා තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපිට ඕන වෙන්නේ මේ වගේ සුදු සීනිය අවශ්‍ය වෙනවා. ඒ වගේම බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පොල් කිරි කෝප්පයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පුඩින් එක හදන්නේ කියලා. මම මුලින්ම මේ වගේ සීනි මේස ඇදි තුනක් මේක අපි පැණි කරගන්න ඕනේ. ඉතින් මම එකට අත් වෙන ගින්දර අඩු කරලා තමයි මේ විදිහට පෑන් එකට දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පැණි වෙනකන් ටිකක් මේක එහෙට මෙහෙට අපි කවලම් කරන්න ඕනේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේක අඩුම අඩු වියදමකින් ගෙදර තියෙන දේවල් වලින් තමයි අපිට හදාගන්න ලේසි වෙන්නේ. අපිට කිසිම වියදමක් යන්නේ නැහැ. අපිට පොල් බෑවක මිටි කිරි අපිට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ රස කෑමක් හදන්න අඩු වියදමකින්. හැමදාම මගේ චැනල් එකත් එකතු වෙලා ඉන්න. මෙන්න මේ විදිහට ලා දුඹුරු පාටක් එන්න ඕනේ. පැණි එක ගොඩාක් තද දුඹුරු පාටට පැණි එක කර කරගන්න එපා. මොකද එතකොට පුඩින් එක උඩ පැත්තේ පැණි ටික ආපුවම තිත්ත රසක් එන්න බලනවා. දැන් මෙන්න මේ විදිහට දුඹුරු පාටට එනකොට අපි ලිප ඕෆ් කරගෙන මේ විදිහට පෑන් එක හෙට මෙහෙට පැණි ටික කරකවන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් පැණි එක පෑන් එකට අල්ලගන්නවා. මම පුඩින් එක හදන්න අද ඇල්මිනියම් භාජනයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ භාජනයක් පාවිච්චි කරන්න. පැණි එක මේ විදිහට රත් වුණාම මෙන්න මේ විදිහට මගේ මෙන්න මේ භාජනයට මම පැණි ටික දාගන්නවා. හැමතැනම ගෑවෙන විදිහට දාගන්න ඕනේ ඉක්මනට. මොකද මේකට ඇල්මිනියම් නිසා දාපු ගම පැණි ටික හයි වෙන්න බලනවා බොහොම පරිස්සමෙන්. පැණි එක මේක දාපු ගමන්ම මේක හෙට මෙහෙට කරලා පැණි ටික හැමතැනටම යවා ගන්න ඕනේ. එහෙම නැත්නම් ටක් ගාලා හැන්දක් කරගෙන ඔයාලට පුළුවන් පැණි ටික මෙහෙට හැමතැනම ගාන්න. එහෙම නැති වුණොත් පුඩින් එක අවසානයේදී කියන්නේ වලවල් වලවල්ලාගේ හිටින්න ගන්න පුඩින් එකේ උඩ මට මතු පිට. මගේ පැණි එක ටිකක් උණු වුණා, හයි වුණා. ඉතින් ඔයාලා එහෙම කරගන්න එපා. දාපු ගම එක ටිකක් හොඳට ඉක්මනට කවලම් කරගෙන හැමතැනම ගාන්න ඕනේ. දැන් අපිට ඕන වෙන්නේ වැනිලා ටිකක්, වැනිලා කෝප්පයක් මම අරගත්තා. බිත්තර දෙකක් මේ වගේ අවශ්‍ය වෙනවා. ඒ වගේම මම පොල් කිරි කෝප්පයක් මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ වැනිලා හැන්දක් තේ හැන්දක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකද අර ටිකක් බිත්තර සුවඳ එන නිසා ටිකක් වැනිලා ටිකක් දාපුවම මේක ටිකක් සුවඳයි රසවත් දෙකම නිසා තමයි වැනිලා එකතු කරන්නේ. වැනිලා නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට බිත්තරේ හොඳට ගහගන්න ඕනේ. පෙන ටිකක් මතු වෙනකන් හොඳට බිත්තරේ ගහගන්න ඕනේ. අපිට බීට් කරන්න බීටරේ මේක විසිකෙනවා. ඒ නිසා මේ වගේ ඇරපුවක් අරගෙන හරි ඔයාලට බිත්තර ගහන එකක් තියෙනවා නම් හරි අරගෙන මේ විදිහට හොඳට පෙනෙනකන් බිත්තර ටික ගහගන්න තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාල සීනි අඩුවෙන් කන්න කැමති කෙනෙක් නම් මේ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ වැනිලා මොඩියෙන් එකක් තෙහෙන්දක් වෙනවා. ඉතින් ඒ තෙහෙන්දක් දාගෙන ඔයාලට පුළුවන් සීනි ටිකක් දාලා මේකට එකතු කරලා ගහන්න. එහෙම අවශ්‍යම වෙන්නේ නැහැ. මොකද අපි පැණි එක අපිට උඩින් වැක් කරුණාම රස ගන්නට හරි විදිහට එනවා. මේ විදිහට වෙනම බෝල් එකකට බිත්තර ටික දාගෙන පොල් කිරි කෝප්පය මෙන්න මේ විදිහට අපි දාගන්න ඕනේ දෙකම එකකට. දැන් ඒකත් හොඳට විනාඩි දෙක තුනක් අපි මෙහෙම හොඳට ගහගන්න ඕනේ. දැන් අපි මේක හොඳට ගහගෙන තියෙන්නේ. දැන් පැණි එක නිවිලා තියෙන්නේ. පැණි එක නිවුනහම ඔයාලට පුළුවන් මේකට මේ පොල් කිරි එක දාගන්න. දැන් අපි කරන්න ඕනේ පොල් කිරියක මේ විදිහට දාගන්නකොට අපි උණු වතුර ටිකක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මේ වගේ රයිස් කුකර් එක අරගෙන
උණු අතර පැහෙන නටන උණු අතර තමයි අපි එකතු කරන්නේ කෝපයක් හොඳට මැද්දි ඔයාලේ බෝල් එකේ සාමාන්‍ය කාලක් විතර වැහෙන තරමට තිබ්බහම හොඳටම ඇති උණු අතර ටික ගොඩක් දාන්න ඕනද නැහැ මේ විදිහට ස්ටෑන්ඩ් එකක් දාලා රයිස් කුකරයකට දැන් ඔයාලට තියෙන්නේ මේක කිරි එක පරිස්සමෙන් තියන්න පරිස්සමෙන් තියලා මේක වහන්න ඕනේ ඔයාලට පුළුවන් පොඩි පියනකින් මේකට වහන්න මම දැන් මේක විනාඩි 45ක් පස්සේ තමයි මේ වටලප්පන් එක දැන් මේ තියෙන්නේ විනාඩි 45ක් අපි වර්ම් කරගන්න ඕනේ ඉතින් විනාඩි 45කට පස්සේ තමයි මේ තියෙන්නේ අපි ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ පැයක් විතර විනාඩි 45න් පස්සේ පැයක් විතර අපි ෆ්‍රිජ් එකේ දාලා තමයි මේ එලියට අරගෙන තියෙන්නේ මම පොල් කිරි කියලා හිතන්නවත් බෑ වෙනද වගේම රස සුවඳ හැම දෙයක්ම මේ විදිහටම තියෙනවා ඉතින් ඔයාලට පඩු වියදමකින් මේ වගේ රස කෑමක් හදාගන්න පුළුවන් මේක හැමිට ප්ලේට් එක අරගෙන අපි අනිත් පැත්ත දාගන්න ඕනේ ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ මේ වගේ රස කෑමක් අරගෙන ඊළඟ දවසෙත් හම්බ වෙන්න ඔයාලට පුළුවන් මාව subscribe කරන්න තාමව subscribe කරලා නැත්තම් share කරන්න like කරන්න comment කරන්න ඉතින් මේ වගේ රස කෑමක් හදන්න අඩු වේදමකින් මේ දවස්වල අපිට අවශ්‍යම දේ තමයි අඩු වේදමකින් රස කෑමක් හදාගන්න එක ඉතින් මේකේ රස කිසිම වෙනසක් නැහැ වෙනද වගේම තමයි ඉතින් ඔයාලට පුළුවන් මේක දිගින් ඉඳන් ආදරණීයම ගනේ මේ වගේ දෙයක් හදලා පිළිගන්නන්න ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ රස වීඩියෝ එකක් එක්ක අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඊළඟ දවසෙත් එන්න බලාපොරොත්තු වෙන්න අදට සමගන්නවා සුබ දවසක් කාලයට මාව subscribe කරලා නැත්නම් subscribe කරලා ඊළඟ දවසෙත් අපි හම්බ වෙමු